සුබව දැසනක් සුපුරුදු විදිහට ඔබ එකතු වෙන්නේ මනිතා වරුණත් එක්ක. ඉතින් ඔබ දන්නවා මනිතා වරුණ කියලා කියන්නේ කාන්තාවන්ටම පමණක් විශේෂ වූ බොහොම ආදරණීය වැඩසටහනක්. ඉතින් කාන්තාවන් ඔබ වෙනුවෙන් අපි හැමදාමත්ම විවිධ අංශ ඔස්සේ අපි ඔබව දැනුවත් කරනවා. ඒ වගේම විවිධ නව නිර්මාණ අපි ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ගොඩාක් දේවල් ඔබ වෙනුවෙන් අපි කරනවා. ඉතින් අද දවසේදීත් අපි ඔබ වෙනුවෙන් බොහොම විශේෂී චරිතයක් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ඉතින් ඔබ දන්නවා කාන්තාව කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයේ බොහොම අපූර්ව නිර්මාණයක්. ඉතින් මේ තවත් කාන්තාවක්ව ලස්සන කරනවා කියන්නේ එක්තරා කලාවක්. ඉතින් ඒකත් කාන්තාවකට කරන්න පුළුවන්, ඒ වගේම පිරිමි පාර්ශ්වයකට කරන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයකටම හැකියාව කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් ඔබ වෙනුවෙන් ඔබේ යහපත පිණිස සහ ඔබේ එදිනදා ජීවිතයේ හොඳ දේවල් පිණිස මේ කාන්තාව ඔබ වෙනුවෙන් බොහෝ දේවල් නිෂ්පාදනය කරනවා. ඒ සියල්ලක්ම ස්වභාව ධර්මයේ යම් යම් දේවල් උපයෝගී කරගෙන තමයි ඔබ වෙනුවෙන් මේ සියලුම නිෂ්පාදන සකස් කරන්නේ. ඉතින් අද දවසේදී අපි ඒ කාන්තාවව, ඒ විශේෂී චරිතයව අපේ වනිතා වරණ වැඩසටහන සමගින් සම්බන්ධ කරගත්තා. ඇය තමයි සූසන් දහනායක. අයිබෝවන් සුබෝදාසනක් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි. ඉතින් සූසන් මහත්මිය අපිට කියන්නකො මේ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව. මේ ව්‍යාපාරය ඇත්තටම ඉතාමත් සුළුවට ආරම්භ වුණු ව්‍යාපාරයක්. ගොඩක් ඒ කියන්නේ මට ආස හිතිලා පටන් ගත්ත දෙයක්. ගොඩාක් දුර ගමනක් යන්න කියලා එක පාරටම හිතාගෙන පටන් ගත්ත දෙයක් නෙවෙයි. නමුත් සුළුවෙන් දර්ශනයක් තිබුණා. නමුත් සුළුවෙන් නිවසේදීම මගේ හැකියාව භාවිතා කරමින් තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරේ. කොයි කාලේ වගේද මේ හැම දෙයක්ම ආරම්භ වුනේ? මේක ආරම්භ වුනේ 2000 දී, වසර 2000 දී. ඇත්තටම වසර 2000 දී මට මගේ රැකියාව, මං රැකියාවක් කරපු කෙනෙක්, රැකියාවෙන් මං අස්සුණා. මොකද මගේ දුවෙක් ඉන්නවා, එයාට ටිකක් මට කාලය ගත කරන්න ඕනි කියලා මට හිතෙන හින්දා මම එයත් එක්ක ඉන්නත් මං, ඒ වගේම මගේ ස්වාමි පුරුෂයා වැඩිය මම රැකියාවකට යනවට කැමති වුණේ නැහැ මුලින්දම්ම. ඉතින් ඒ නිසා මම හිතුවා කාලයක් පොඩි විවේකයක් ගන්න ඕනි කියලා. ඒ කාලය තුල තමයි මට හිතුනේ යමක් ඒ ගෙදර වැඩ කටයුතු කරනවත් එක්කම මට තිබුණ හැකියාවත් එක්ක ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතන හින්දා තමයි මේක ඇත්තටම ආරම්භ කරේ. හොඳයි. ඇයි දැන් මේ වගේම දෙයකට යොමු වුනේ? මේක මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ දෙයක්. මොකද මම ඇත්තටම නුවර ඉපදිච්ච කෙනෙක්. මට ගොඩක් සබාධර්මය කියන එක මම ගොඩක් ආස කරන කෙනෙක්. ඒත් එක්කම පොඩි කාලේ හැදිච්ච විදිහත් එක්ක සබාධාමය ගොඩක් ඇත්තටම අපේ තුල තියෙන දෙයක්. ඉතින් ඒ වගේම ක්‍රියේටිවිටි කියන එක පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ අපිට දායාද වුණ දෙයක්. මගේ මං විතරක් නෙවෙයි, මගේ පවුලේ අනිත් අයත් ඉන්නවා, ඒගොල්ලොත් ගොඩක් ක්‍රියේටිව්. ඉතින් මම හිතන්නේ ඒක පරම්පරාවෙන් ආපු දෙයක්. ඒ දේ දන්න දේ කරන එක හොඳයි කියලා හිතුණා. ඒක ප්‍රීතියකුත් ගෙනත් දෙනවා, ජොබ් සැටිස්ෆැක්ෂන් එකකුත් ගෙනත් දෙනවා, වගේම ගොඩක් මනසත් ගොඩක් නිරවුල්ව තියාගෙන කරගන්න යන්න පුළුවන් දෙයක් කියලා හිතුණා. ඒකයි හිතුවද දැන් මේ වගේ නිෂ්පාදන කරලා පාරිභෝගිකයාගේ හිත තමන් කෙරෙහි ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියලා? පාරිභෝගිකයා ඉතයික්මලින්ම මේ වගේ නිෂ්පාදන කෙරෙහි ඇලුම් වෙයි කියලා හිතුවද? මුලදී ඇත්තටම මේ මම ටිකක් සාමාන්‍යයෙන් මං වැඩිය මං කරන දේවල් ගැන මං එච්චරම සතුටු වෙලා ගොඩාක්, කියන්නේ මම සතුටු වෙනවා. නමුත් ඕනට වැඩිය හිතන කෙනෙක් නෙවෙයි මම. මගේ ගැන මට ඕනට වැඩිය හිතන කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය විදිහට යමක් කරොත් ඒක ගැන මම සතුටු වෙනවා. ඉතින් මට හිතුණා මම හිතලා හොඳ දෙයක් මං නිර්මාණය කරොත් ඕනම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා. අන්න ඒකයි මං වැඩියෙන් මුලදී මට හිතුණේ ඒකයි ඇත්තටම. ඒ නිසා මේක ඉදිරියට යයි කියලා හිතුණා. හොඳයි. එතකොට දැන් ඔබ ඉස්සල්ලාම පළවෙනියෙන්ම කරන්න පටන් ගත්තේ සුබ පැතුම්පත්. ඔව්. එතකොට දැන් මේ වෙනකොට තාමත්ම දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. නව නිෂ්පාදනත් ඇතුළු කරගෙන තව නව දේවල් සොයමින් මේ වෙනකොට එනවා. මොකද හිතන්නේ ඒ ගැන? සන්තෝසයි ඇත්තටම.
පස්ස හැරිලා බලනකොට ඇත්තටම පිටිපස්ස හැරුණා. මම ගොඩක් සුළුවට ආරම්භ කරේ. ඒ කියන්නේ මම තනියම කරේ. මුලදී මම මට කිසිම කියන්නේ වැඩට අයම ගන්න මට උවමනාවක් තිබුණේ නැහැ මුලදී. ඒ නිසා මං ඇත්තටම පළවෙනි කාඩ්ස් හෑන්ඩ් කාඩ්ස් වලින් තමයි මම ආරම්භ කරේ. ඒ කාඩ්ස් නිර්මාණය කරද්දිත් මට පළවෙනි ඕඩර් එක ආවේ ෆ්ලොරිඩා වලින්. යාළුවෙක් ත්‍රූ තමයි මට ඒකත් ලැබුණේ. ෆ්ලොරිඩා වලට කරපු 97ක් කාඩ්ස්. ඒ කාඩ්ස් ටිකත් මං තනියම තමයි ඉස්සෙල්ලම කරේ. ඊට පස්සේ ඒවා දැකලා ඒ ඕඩර්ස් එන්න පටන් ගන්නකොට තමයි ඇත්තටම මම ළමයෙක් දෙන්නෙක් ඔය වගේ වැඩි කරගෙන තමයි ඉදිරියට ආවේ. හොඳයි. එතකොට දැන් මේ වගේ දේවල් මේ ආලේපන වගේම කුළුබඩු වර්ග ඒ වගේම මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය කොහොමද හොයාගන්නේ? සහ ඒ අමුද්‍රව්‍ය ප්‍රමිති ගතයි කියන තැන ඔබ කොහොමද ඔබගේ අදහස මොකද්ද? හෑන්ඩ් ක්‍රාෆ්ට් පැත්තෙන් ගත්තොත් ඇත්තටම මම ගොඩක් ක්‍රියේෂන්ස් කරන්න මම ගොඩාක් යූස් කරන්නේ ඒ ප්‍රමිතිය ලැබුණු අමුද්‍රව්‍ය තමයි මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන කියන්නේ රීසයිකල්ඩ් පේපර්ස් ඒ වගේම පොලිතින් කියන්නේ අහිතකර කියන්නේ නැති ගොඩක් දේවල් තමයි මම උපයෝගී කරගන්නේ. කියන්නේ ජූට් කියන දේ දැන් ගෝනි කියන රෙද්දත් සාමාන්‍යයෙන් බයෝඩිග්‍රේඩබල් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්ස් තමයි මම ගොඩක් යූස් කරන්නේ. මං වැඩි කැමැත්තක් නැහැ. මං අර දිරන් නැති දේවල් පාවිච්චි කරන්න මං කැමති නැහැ. ඉතින් ඒ වගේම තමයි කුළුබඩු ඒ වගේම මම අර ෂුගර් ස්ක්‍රබ් එකක් කරනවා. ඒක ඒ දේවල් ගත්තත් මම ගොඩක් වෙලාවට හොඳම තත්ත්වයේ තියෙන බන් දැන් අපි මං දැන් ෂුගර් ස්ක්‍රබ් එක කරනකොට ෂුගර් ගත්තත් කොෆි ගත්තත් ඒ හැම දෙයක්ම මම ගන්නේ ගොඩක් දුරට 100% natural කියලා ප්‍රොඩියුස් කරලා සීල් එකක් හරි මොකක් හරි දෙයක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ ඒක හදන්න. ඒකෙන් මට කිසි බයක් නැහැ. මොකද මම දන්නවා මගේ ඒ ප්‍රොඩක්ට් එක දැන් ඔල්රෙඩි දැන් අපි ස්පයිසස් ගත්තත් high quality spices කියලා ප්‍රූව් කරලා තියෙන තැන තමයි අපි බල්ක්ස් උනත් ගන්නෙ. ඉතින් ඒ කියන්නේ අර ගොඩක් දුරට පෙටා ගිහිල්ලා ඒ වගේ අපි ගොඩක් කලවට මේ ගන්නෙත් නැහැ. කොල මේ විශේෂයෙන් මූණට ගන්න දේවල් හදනකොට ගොඩක් වෙලාවට high end product එකක් තමයි. දැන් කන්සා කියන product එක already approved. ඒ කියන්නේ ඒක ප්‍රමිතියක් සහිතව එන කෝපි වර්ගයක්. ඉතින් අපි එවැනි දේවල් පාවිච්චි කරගන්නවා. එතකොට අපිට දන්නවා 100%ක් ඒ ප්‍රොඩක්ට් එක 100% natural කියලා. හොඳයි. එතකොට දැන් මම දකින දෙයක් තමයි මේ නිෂ්පාදන හැම දෙයක්ම අංග සම්පූර්ණයි. ඒ කියන්නේ නිෂ්පාදනයේ තියෙන එකට අදාළ බෑග් එකක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම අංග සම්පූර්ණව තමයි වෙළඳපළට ඔබ නිකුත් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට වෙළඳපළේ දකින්න තියෙන්නේ නිෂ්පාදනයක් විතරයි. ඒකට අදාළ නිෂ්පාදන බෑග් එකක් ඒ කිසිම දෙයක් නැහැ. ඇයි ඔබ එවැනි නිර්මාණයක් ඒ අංග සම්පූර්ණව නිර්මාණය කරන්න හිතුවේ? ඇත්තටම ඒ කතාව මම ඒ එච්චර ඒ කියන්නේ නම නිසාමයි, එස්ත කියන නම නිසාමයි. මම වැඩි ඒක සාමාන්‍යයෙන් කියන්න කැමති නැහැ. නමුත් ඒක ඔබ අහන මොකද මේක ආගමික දෙයක් නිසා. නමුත් සරලව මම නිකන් බ්‍රීෆ් කරන්නම්. එස්ත කියන නම ඇවිල්ලා රජිනක් ඇගේ ඒ රජතුමා එයාට ගොඩක් මේ කැමති වුණෙත් එයාගේ තිබෙන ආකර්ෂණීය මේක නිසා තමයි එයා කැමති වුණේ. ඉතින් ඒක ඇත්තටම හිස්ට්‍රි වලත් ඒ ක්වීන් එස්ත කියන එක ගැන අපි අහලා තිනවා හිස්ට්‍රි වලත්. ඉතින් මට මේ නම තමයි මට ගොඩක් පෙළඹුණේ දාන්න කියලා, මේ නම දාන්න කියලා. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. ඇත්තටම මම චුට්ටක් ආගමට බර කෙනෙක්. ඇත්තටම මට හරි ආසාවක් තිබෙනවා පොඩි කාලේ ඉඳන්ම සත්තුන්ට සහ මිනිස්සුන්ට දෙකටම මම එකට ගොඩක් ආදරය කරන කෙනෙක්. මට විෂන්ස් දෙකක් තිබුණා කවදා හරි මේ දෙගොල්ලන්ට මොනා හරි කරන්න ඕනේ කියලා. ඉතින් මට මේ ලැබුණේ මම මේ නමක් දාන්න හොයනකොටත් මම ගොඩක්
එකැන අපේ මෙඩිටේෂන්ස් තියෙනවා. ඒවාගේ මම දවස් හතලිහක් විතර එක නිරාහාර වේලක් සමග මම මෙඩිටේෂන් එකකින් තුළින් තමා මට මේ නම ස්ථිර වුණේ මගේ හිතට මේක දාන්න කියලා. ඒ වෙනකොටත් මට ඇයි කියලා හිතුණා, මෙච්චර රැජිනවරු ගොඩක් ඉන්නවා, කුයින්ස්ලා ගොඩක් ඉන්නවා, එනට ඇයි මෙයාව කියනක. එනමුත් එයාගේ නමයි අර්ථයයි දෙකම එකට ගියා. මම පස්සේ කියවලා බලනකොට තමයි කතන්දරේ තිබුණේ ඒ රැජිනාගේ දෙකක් තිබුණා හොඳ. එකක් තමයි ආකර්ෂණ පුදුමාකාර ලස් අලංකාර කෙනෙක්, අනෙක එක තමයි ඒ එයාගේ ජීවිතේ එයා පුද කරන්න පවා එයා කැමති වුණා අපහසුවෙන් සිටිය එයාගේ ජනතාව වෙනුවෙන්. ඒ දෙක මට ගොඩක් මුල් වුණා මගේ නම දාගන්න මේකට. ඒත් එක්කම ඒ නමේ අර්ථය මම හිතුණා, හිතුවා ආරම්භයේ සිට අවසානය දක්වා මගේ එක ප්‍රතිපත්තියක් තියෙනවා. මම මොන දෙයක් හැදුවත් ඒ දේ අංග සම්පූර්ණව තියෙන්න ඕනේ කියලා. ඒ නම ඉදිරියට මිනිස්සු නොදැනුවත් හෝ ඒකේ අර්ථය ස්ථිර වෙන්න ඕනේ කියලා. ඉතින් අදටත් මට සන්තෝසයි ඒ මේ භාණ්ඩවල ඔබ දකින්නේ පිටිපස නොදකින දෙයක් තියෙනවා ඇත්තටම. ඒ නිමාව ඒකෙන් තමයි මම මුල් කරගත්තේ ඇත්තටම. හොඳයි. එතකොට දැන් කාන්තාවක් විදිහට මේ වගේ ව්‍යාපාරයක් කරනකොට ඔබ හිතුවද ඒක පවුලක් විදිහට පවුලක් නඩත්තු කරන්න පුළුවන් වෙයි කියලා? පවුලක් නඩත්තු කරන්නම කියලා හිතාගෙන පටන් ගත්ත දෙයක්ුත් නෙවෙයි. එමත් නෑ කියන්නෙත් නැහැ. ඒ කියන්නේ බිස්නස් එකක් කියන්නේ තමන් ගැනත් තමන් හිතනවාමනේ. නමුත් ඊට වැඩිය මම මේක ආරම්භ කරේ සේවයක් උදෙසායි. මුල ඉඳන්ම මගේ මං ගොඩක් වෙලාවට ගත්තෙත් මගේ ළඟට ආවෙත් ගොඩක් අපහසු තත්ත්වයන් වල සිටින දරුවන්. ඒ වගේ මට හරි ආසාවක් තිබුණා සේවය කරන්නට. ඉතින් ඒ අයට යමක් කරන්න ඕන කියලා හිතලා තමයි මේක පටන් ගත්තේ ඇත්තටම. ඔව් හොඳයි. දැන් ඔබ ළඟ මේ වෙනකොට කී දෙනෙක් විතර වැඩ කරනවද, සහ කොහොමද මේ ගෑනු ළමයිව හොයාගන්නේ, මොන මොන සුදුසුකම් යටතේද යාළුවව බඳවගන්නේ? ඇත්තටම මම හිතුව අපි ඒ පිළිබඳව කතා බහ කරනවා. ඊට මතෙන් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමකෙන් අනතුරු අපි නැවතත් එකතු වෙමු. විරාමෙන් අනතුරු වෙනවතත් එකතු වෙන වනිතා වරුණත් එක්ක ඉතින් අපි කතා බහ කර කර හිටියේ සුසන් මහත්මියත් එක්ක. ඉතින් සුසන් මහත්මිය අපිට කියනකෝ මේ ගෑනු ළමයිව කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? මොන හරි විශේෂිත දේවල් තියෙනවද සලකා බලන? ඇත්තටම මම කිසිම ඒ කියන්නේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ගැන මම වැඩි බලන්නේ නැහැ. මොකද මට අවස්ථාව ඕනේ අනඑඩියුකේටඩ් අයව. හැමෝටම ඉගෙන ගන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට හැම මිනිස්සෙකුටම මම විශ්වාස කරන හැකියාවක් කියන එක දෙනවා. ඉතින් මට උවමනා වෙලා තියෙන්නේ ඒ හැකියාවට තැන දෙන්නයි. ඉතින් මම ගොඩක් වෙලාවට ඉන්ටර්විව් එකක් කෝල් කරනවා නම් ළමයි කණ්ඩායමක් මම අරගෙන ඒගොල්ලන්ට ටෙස්ට් එකක් තියෙනවා, හෑන්ඩ් ක්‍රාෆ්ට් ටෙස්ට් එකක්. ඒක සමත් වුණොත් මට තේරුණොත් ඒගොල්ලන්ට ආවේනික උච්ච ටැලන්ත් තියෙන ඒ ටැලන්ට්ස් තියෙන සෙක්ෂන්ස් වලට ඒගොල්ලන්ව මම තෝරලා ට්‍රේන් කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මග ඇරෙන අයත් ඉන්න, මොකද සමහර අයට අල්ල ගන්න අමාරු නිසා, ඒක ඒගොල්ලන්ගේ තුල නැති නිසා. එහෙම තමයි ගොඩක් අයව ගන්නෙ. ඊට අමතරව මම ඒ කියන්නේ සෙන්ටර්ස් එක්ක මට සම්බන්ධකම් තියෙනවා. මොකද ඉස්සර මං රෙඩ් ක්‍රොස් එකේ මගේ වැඩ මං ගොඩක් කරලා තියෙනවා, කාඩ්ස් අර එහෙම. ඒ තුලින් මට හම්බ වෙච්ච අයට මම කියන්නේ යහළුවෝ කීප දෙනෙක් ඉන්නවා මගේ රෙඩ් ක්‍රොස් එකේ. ඒ අයට කියලා මං NGOs උනා මං ගොඩක් කැමතියි. ඉතින් මට අගල ඒගොල්ලන්ට කියනවා මං ළමයි හොයනවා කියලා. ඒ ත්‍රූත් මං අර ගන්නවා ළමයි. ඒ වගේම තමයි දැනට මම කරගෙන යන ක්‍රමයක්. මං ළමයිව ගෙන්නලා එක තැන ලොකු ප්‍රොඩක්ෂන් ඒරියා එකක් කරන්නේ. නමුත් මං කරන වැඩේ self sustainability කියලා, නිවසේ ඉඳගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඒ දේත් කරගන්න පුළුවන් තත්ත්වයක දෙයක් මම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ ඒගොල්ලන්ව ගෙන්නලා ඒගොල්ලන්ට 3 months hari ඒගොල්ලන් අල්ලන පික් අප් කරන වේගය අනුව සමහරවිට 1 month තමයි මිනිමම්.
ට්‍රේනිං එක දීලා ඊට පස්සේ අපි කරන්නේ ගොඩක් ඒගොල්ලන්ට කට් කරලා මේවා කරලා ඒගොල්ලන්ට බඩු දෙනවා ඒගොල්ලෝ ගෙවල් වල ඉඳගෙන ඒවා හදලා අපිට දෙනවා. ඉතින් ඒ අතර ඉතින් කාන්තාවෝ ඉන්නවා ඒ වගේම වැඩිහිටි නිවාසවල නෙවෙයි සෝරි චිල්ඩ්‍රන්ස් හෝම්ස් වල කට්ටිය ඉන්නවා ඒ වගේ වෙන වෙන තැන්වල ඒ වැඩ කටයුතු කෙරෙනවා. එක තැනකට රැස් වෙනවා කියලා නැහැ. තැන් තැන්වලින් ඒවා කරලා සබ් කොන්ට්‍රැක්ට් වගේ අපි දීලා කරලා අපි ගෙන්න ගන්නවා. හොඳයි. ඉතින් දැන් මේ වෙනකොට එක දෙවන්ත ව්‍යාපාරයක් බවට පත්වලා තියෙන ඇත්තට මේක වටිනවා. දැන් අනාථ නිවාසවල ඒ වගේ මසරණ වෙලා ඉන්න ගෑනු ළමයින්ට විශේෂයෙන්ම මේ වගේ අත්කම් නිර්මාණ කරන එක ඇත්තටම වටිනවා. මොකද නිකන් ඉන්නවට වඩා දෙයක් පොඩිවට හරි ඉගෙන ගන්න එක තමයි ජීවිතයේ වැදගත්ම වෙන්නේ. හොඳයි සූසන් මහත්මිය, මට මේ නිෂ්පාදන පිළිබඳව දැනගන්නට ඕනේ. අපි පොඩ්ඩක් නිෂ්පාදන ගැන කතා බහ කරමු. මට කියන්නකෝ මෙතන දැන් අලුත්ම මොනවාද නිෂ්පාදන තියෙන්නේ? ඇත්තටම අලුත්ම නිෂ්පාදනය තමයි අපි කරන කරි පවුඩ එක. ඒ වගේම ෂුගර් ස්ක්‍රබ් එක, එක්ස්ෆෝලියේටින් ෂුගර් ස්ක්‍රබ් එක, ඒ කියන්නේ හැම අපි කරි පවුඩ එක චුට්ටක් හරි විස්තර කරන්නකෝ. කරි පවුඩ එක ඇවිල්ලා මම අලුතෙන්ම නිර්මාණය කරපු දෙයක්. මොකද මේක මට අලුත් නැහැ. මොකද මම පොඩි කාලේ ඉඳන් කන එක මේක. ඉතින් මගේ ඒ වුණාට මට හිතුණා ඇත්තටම මේක මම දාන්න ඇත්තටම යාළුවෙක් නිසා තමයි මේකට මම පෙළඹුණේ. මොකද ගොඩක් අය මට කියනවා අර කරි එක හදපුවා මොකද මේක ගෙදරමයි හැදෙන්නේ. පොඩි කාලේ ඉඳන් ගෙදර හදලා හින්දා අපිත් ඒකටම පුරුදු වෙලා ගෙදරම තමයි කරි පවුඩර් හදාගන්නේ. ඒක දැන් මේකේ මේ එක එක ව්‍යංජන සඳහා වෙනම කරි පවුඩර්ස් තියෙනවා. දැන් මේක උරු මස් ව්‍යංජනය සඳහා. ඔව්. ඇත්තටම වර්ග දෙකයි මම කරන්නේ. ඒක ඒ කියන්නේ ඔතන උරු මස් කියලා හයිලයිට් කරලා තියෙන්නේ මොකද ඔය පෝක් ලවර්ස්ලා ඉන්න නිසා. නමුත් එහෙම කියලා විශේෂත්වයක් නැහැ. අර බ්ලැක් කිව්වහම ගොඩක් අය කළුවට උයන්න කැමති ගොඩක් අය උරු මස්නේ. බ්ලැක් කරි කිව්ව ගමන් ඔගොල්ලෝගේම ඔළුවට එන්නේ බ්ලැක් පෝක් කරි කියන එක. ඉතින් ඒකයි මම ඒ නම එහෙම මේවා කරලා තියෙන්නේ මාකට් එකට. මේ කියන්නේ ගොඩක් සුහද ලෙස ඒගොල්ලෝ පාවිච්චි කරන වචනෙම ගොඩක් ලියලා තියෙන්නේ. එහෙම කියලා විශේෂත්වයක් ඒකේ නැහැ. ඒකේ අර ටිකක් ඩාර්ක සයිඩ් එකට උයා ගන්න ඕන නම් ටිකක් කළු පාටට මේ කියන්නේ ඇඹුල් තියල් වගේ දෙයක් උයන්න ඕන නම් ඒ කරි පවුඩර් එකයි. අනිත් එකව තියෙනවා නෝමල් කරි පවුඩර් ෆෝර් ඕල් මීට් කරීස් කියලා. ඒක සාමාන්‍යයෙන් ඕනම ෆිෂ් බීෆ් ඕන එකක් උයන්න පුළුවන් කරි පවුඩර් එකක්, බැදපු කරි පවුඩර් එකක් දෙකම. ඉතින් එතකොට තව තේකුඩු එකක්. ඔව් තේකොළ අපේ ඒවා නම් අපි පැකේජින් තමයි අපි කරන්නේ. අපි ටී අරගෙන මේ අපි කරන්නේ අපි ස්පෙසිෆික් වෙලා තියෙන පැකේජින් එක නිසා. ඒක නිසා අපි පැකේජින් එකට තමයි තැන දෙන්නේ. හැබැයි පියෝසිලොන් ටී, ලාවුජි හරි ලිප්ටන් වගේ දේවල් තමයි ඒක ඇතුළට යන්නේ. අතර ඒක සම්පූර්ණ ලස්සන නිමාවක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයකම ලස්සන නිමාවක් තියෙනවා. අතර මේ කොහින්ද මේ තේකල හොයාගන්නේ? එතකොට අපි ඇත්තටම ගන්නවා ඒ ප්‍රොඩක්ට්ස්. දැන් ලිප්ටන් නම් අපිට අපි කතා කරලා ඒ ප්‍රොඩක්ට් එක මේවා කරන කෙනෙක්ගෙන්ම අපි ගෙන්න ගන්න කෙනෙක්ගෙන්ම අපි බල්ක් ගන්නවා. මොකද අපිට පැකට්ස් ගන්න බෑ. ඒ නිසා එම ක්වොලිටි එකටම අපි ප්‍රොඩක්ට් එක අපි ඒගොල්ලන්ගෙන් පර්චස් කරලා තමයි ඔකට දාන්නේ. එතකොට දැන් විදේශීයන්ගෙන් මේ නිෂ්පාදන සඳහා මොන වගේ ඉල්ලුමක්ද තියෙන? දැන් ඔබේ ප්‍රථම සුබ පැතුම් පතත් ඔබ යවලා තියෙන ෆ්ලොරිඩා වලට. ඉතින් ඉස්සලාම විදේශීය රටකට තමයි යවලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ විදේශීය දේශීය ඉල්ලීම? ඇත්තටම කාඩ්ස් වලට ගොඩක්ම හොඳයි. සුබ පැතුම් පත් වලට ගොඩක්ම හොඳයි. නමුත් ටී ලීෆ් වගේ දේවල් මම එච්චරම ප්‍රොමෝට් කරලා නැහැ. මොකද මම දන්න අය තුලින් තමයි දැනට යන්නේ. හැබැයි ඒ අය තුලින් යන ප්‍රමාණය, ඒ කියන්නේ විශාල මහ පරිමාණයෙන් මම එක්ස්පෝර්ට් කරන කෙනෙක් නෙවෙයි. නමුත් දන්න කියන කට්ටිය තුලින් යන ඒවා කන්ටිනියුස්ලි දැනටමත් මට ලැබෙනවා. ඒ ඕඩර්ස් ටික ඒ විදිහටම පොඩි සුළු ප්‍රමාණයක් වුණත් ඒ ගන්න කෙනා මගේ දැකලා තියෙන දෙයක් තමයි අවුරුදු ගාණක් හරි ඒ ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒ කන්ටිනියු වෙනවා. ඔව් ඔව්. එතකොට මේ මොකද්ද, මොනවද මේ පුංචි බඳුන් ඇතුලේ තියෙන්නේ? ඔව් ඒක ඇවිල්ලා ෂුගර් ස්ක්‍රබ්ස් තුනක් තියෙනවා වර්ග තුනකින්. මේක ඇවිල්ලා වෙඩින්ස් වලට දෙන ගිෆ්ට්ස්.
හැටියට යස් කරන එකක්. ඉතින් වෙඩින් ගිෆ්ස් අපි මගේ අනිත් මං තව කම්පනී එකක් මගේ තියෙනවා ඉවෙන්ට්ස් එස්ත ඉවෙන්ට්ස් කියලා. ඉවෙන්ට්ස් වලදී කරන දෙයක් තමයි මේ අපි මේ ෂුගර් ස්ක්‍රබ් එක අපි පැකට් කරලා දෙනවා. ඒගලන්ට ඕන ප්‍රමාණය හතරක් ඕනේ නම් ලොකු බොටල් එකක් ඕනේ නම් ගිෆ්ට්ස් දෙන්න අපි ඕක යූස් කරනවා. ඉතින් මේක ඇවිල්ලා සී තීම් එකක් කරපු කෙනෙක් වෙඩින් එකක් කරපු කෙනෙක්ගේ තමයි මේක මේ පැකේජින් එක. හොඳයි. ඉතින් අපිට සූසන් මහත්මියත් එක්ක තව මේ නිෂ්පාදන පිළිබඳව කතා බහ කරන්නට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔබට දැන කියා ගන්නට බොහෝ දේ ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ දේවල් පිළිබඳව අපි වැඩිදුර තොරතුරු කතා බහ කරනවා මේ විරාමයෙන් අනතුරුව. මෙන් අනතුරු වෙනවතත් එකතු වෙන වනිතා වරුණත් එක්ක ඉතින් අපි කතා බහ කර කර හිටිය සූසන් මහත්මියත් එක්ක සහ මේ නිෂ්පාදන පිළිබඳව. සූසන් මහත්මිය අපි නැවත නිෂ්පාදන වෙත අවධානය යොමු කරමු. මේ මට මේ සීනි වල නිෂ්පාදනය කරලා තියෙන ආලේපන වර්ගයක් පොඩි විස්තරයක් කරමු. ඒක හැවෙල ෂුගර් ස්ක්‍රබ් එකක්. කියන්නේ සීනි වලින් බේස් කරගෙන නොයෙකුත් අමුද්‍රව්‍ය දාලා තමයි ඒක නිපදවලා තියෙන්නේ. ගොඩක්ම ඇත්තටම හැමේ තියෙන ඒ වියලි හැම, ඒ කියන්නේ අපි දිනපතා අපි දන්නවා අපේ හැමේ අර වියලි මේ වියලි කොටස්, ඒ කියන්නේ ඩ්‍රයි ස්කින් කියන එක මතුවෙනකොට ඒක අයින් කරන එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒ දේ ඒ ක්‍රියාව කිරීම පිණිස තමයි මේ ෂුගර් ස්ක්‍රබ් එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ගොඩක් දුරට දැන් කාලේ කාන්තාව ගොඩක් කැමති සම බහැපත්ත තියාගන්න. අපි අපේ කාන්තාවන්ට විවිධ සංවර්ග තියෙනවා, තෙල් සහිත සම, ඒ වගේම වියලි සම. දැන් මේ ඒ ආකාර විවිධ සමවල් වලට මේ ආලේපන වර්ග නිෂ්පාදනය කරනවද? ඔව්, අපේ විවිධ හැම වලට, කියන්නේ ඩ්‍රයි ස්කින්, වියලි සමට, ඒ වගේම ඔයිලි ස්කින්, ඒ වගේම නෝමල් ස්කින් වලට, ඒ කියන්නේ ඔයිලි ස්කින්, නෝමල් ස්කින් ඕන හැමකට සුදුසු විදිහට තමයි ඒ අමුද්‍රව්‍ය හොයලා බලලා අපි පාවිච්චි කරන්නේ. දෙහි, මීපැණි, ඒ වගේ එවැනි දේවල් තමයි අපි ඕකට උපයෝගී කරගන්නේ. ඔව්, එතකොට මේක මං හිතන්නේ වෙනස් නිෂ්පාදනයක්. ඒකත් සීනි වලින්ම තමයි. ඔව්. මේක මොන වගේ හැමකටද සුදුසු? ඔක ඇවිල්ලා ස්ට්‍රෝබෙරි ෂෝට් කේක් කියලා ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම ඕක ඇවිල්ලා නෝමල් ස්කින් එකකට. ඒ වගේම තමයි වැඩි, කියන්නේ ගොඩක් අපි කියමු කුඩා කෙනෙකුට, කියන්නේ මැදිවියේ කෙනෙකුට වුණත්, කියන්නේ සාමාන්‍යයෙන් ෂුගර් ස්ක්‍රබ් එකේ අර කොෆි වගේ එහෙම තියෙනවා, ස්පයිස් ඇන් චාය් කියලා එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා අපි තේකොළ වලින් හදන. එවැනි දෙයක් හොඳයි ටිකක් වැඩි හිටි කෙනෙකුට. නමුත් ඒ කියන්නේ අවුරුදු 16-17 ඔය ටීනේජර්ස්ලට ගන්න තමයි ගොඩක් ඔය ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ අපි. ඔව්, එතකොට දැන් මේ වගේ නිර්මාණත් ඔබ කරනවා. ඔව්. දැන් කොහොමද මේ වගේ නිර්මාණයක් සකස් කරන්නේ සහ මේ ටිෂු බොක්ස් එකක්? ඉතින් අපිට ටිකක් දුර්ලභ ගණයේ ටිෂු බොක්ස් එකක් තමයි මේක. මොකද දැන් මේ වගේ අත්කම් වලින් කරන ටිෂු බොක්ස් නැහැනේ. ඉතින් මේ වගේ නිර්මාණ කොහොමද මේ කරන්න හේතුවේ? ඒ කියන්නේ කොහොමද ඉස්සලා මේ වගේ නිර්මාණයක් සඳහා බ්ලොක් එකක් එහෙම හදාගන්නේ? මම මේක මේ විදිහට කරනවා, මේ විදිහේ නිමාවක් මට තියෙන්න ඕනි, කොහොමද මේ දේවල් හිතන්නේ? ඒක ඇත්තටම මම සමහර වෙලාවට මට අනි සාමාන්‍යයෙන් මොන හරි එකක් දැක්කම මට මොන හරි කරන්න හිතෙනවා. මොකක් හරි මේ සම්බන්ධයෙන් මට මොන හරි දැන් ටිෂු බොක්ස් එකක් උනත් දැන් කඩෙන් ගත්තාම නිකන් මේකක් කියන්නේ අපි ලස්සනට කරලා තියෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් ටිකක් යූස් කරලා විසික් කරන්න ඕනේ කන්නේ. ඉතින් මම ඇත්තටම මේක දැක්කහම මාකට් එකේ තියෙනවා දැක්කම, ඉතින් අපි සාමාන්‍යයෙන් අරන් පාවිච්චි කරන ඒවානේ. ඉතින් ඕව දැක්කහම මට හිතුණා ඊට වැඩිය තියලා පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කාට හරි ටැග් එකකට හරි දෙන්න පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතලා තමයි ඇත්තටම මේ ටිෂු බොක්ස් එක නම් ඇත්තටම නිර්මාණය කරේ. ඒ වගේම ඉතින් ඕක යූස් රීයුසබල් හින්දා ටිෂු ටික අරගෙන ආපහු දාලා ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියන අදහසින් තමයි ඇත්තට මේක නිර්මාණය කරේ. යමක් මගේ මට හිතුනොත් මේ දේ කරන්න ඕන කියලා, ඉතින් ඒකට අවශ්‍ය ස්පෙසිමන්ස් බ්ලොක් එකක් තමයි ඉස්සෙල්ලම හැදෙන්නේ. ඒ බ්ලොක් එක අනුව තමයි කපන අය මේ
ප්‍රමාණයම ඩිසයින් කරන්නේ මම ප්‍රමාණයයි කලර්ස් උයි ඔක්කොම ඩිසයින් කරන්නේ මම ඉතුරු ටික ඉතින් අනිත් අය තමයි කරන්නේ ඔව් හොඳයි එතකොට දැන් ඔබ සල්ලාම පටන් ගත්තේ මේ සුබ පැතුම්පත් නිර්මාණය කිරීමෙන් ඉතින් දැන් මේ වෙනකොටත් සුබ පැතුම්පත් නිර්මාණය කරනවා ඒ වගේම දැන් විවාහ ආරාධනා පත්‍රත් නිර්මාණය කරනවා කියලා ඔබ මට කිව්වා ඉතින් අපිට පොඩ්ඩක් විස්තරයක් කරන්නකෝ මේ බොහොම අපූර්ව ලස්සන නිර්මාණයක් මේක ඇත්තටම මං KBSL ආයතනයට ඒගොල්ලන්ගේ සුවනියස් හැටියට මේකයි ලෑම්ප් ෂෙඩ් එකයි මම හිතන්නේ මගේ පිච්චර්ස් වල තියෙනවා ලෑම්ප් ෂෙඩ් එකයි පින් හෝල් එකයි ඒගොල්ලන්ගේ ඉයර් එන්ඩ් පාටි එකකට මං කරලා දීපු එකක් ඒ වගේම තමන්ට ඕන විදිහට ඒ කියන්නේ තමන්ගේ තීම් එක අනුව දැන් ඇවිල්ලා කෙනෙක් මට කිව්වොත් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මට කිව්වොත් මගේ තීම් එක මේකයි එහෙම නැත්නම් කාට හරි තීම් එකක් හදලා ඕනේ නම් ඉතින් මම නිර්මාණය කරලා ඒගොල්ලන්ට දෙනවා. ඉතින් මේකත් මම නිර්මාණය කරපු දෙයක්. හොඳයි. ඉතින් මට කියන්නකෝ අර තියෙන මේ box pencil holders. ඔව් pencil holders. මේක ඇවිල්ලා pencil hold එකක්. ඇත්තටම අපහු ජූට් රෙද්ද පාවිච්චි කරලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා. ඒ වගේම තමයි පෙරහැරක් වගේ. දේශීය ඇත්තටම මේක ගොඩක් සුවනියස් හැටියට ලංකාවෙන් යන අයටයි ගෙනියන්න කියන්නේ පිට රටවල් වලට ගෙනියන්න ගොඩක් හදන දෙයක්. ඒ නිසා ගොඩක් මම මේවා නිර්මාණය කරනකොට මම ගොඩක් එලිෆන්ට්ස්ලා ලංකාවට ආවේනික වෙච්ච කුරුල්ලෝ සත්තු ඒව දාලා තමයි ගොඩක් ඒ වගේම හෑන්ඩ් පේන්ටින්ග්ස් දාලා තමයි මම ගොඩක් මේක නිර්මාණය කරන්නේ. يعني දේශීය කට්ටිය කැමති වෙන විදිහට ලංකාවෙන් යමක් නිරූපණය කරන්න අදහසින් තමයි මේ වගේ දේවල් මම මේ වගේ දේවල් වැඩිම නිරූපණය කරන්නේ. හොඳයි. දැන් ඔය ජූඩ් රෙද්දට ඒ වගේම මේ බෑග්ස් වලට කොහොමද දේශීය වෙළඳපළේ තියෙන ඉල්ලීම? ඇත්තටම දේශීය වෙළඳපළේ ඉතාමත් ඉහළ ඉල්ලීමක් තියෙනවා. නමුත් මට තාම ඇත්තටම ඒ ඉල්ලීමේ හැටියට තවමත් ඒ ටාගට් එක මීට් කරන්න ටිකක් මට අපහසුව තියෙනවා. නමුත් ඇත්තටම දේශීය අය ගොඩක් ලංකාවේ දේවල් වලට ඇත්තටම ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් ගොඩක් ඇප්‍රීෂিয়েට් කරන ප්‍රොඩක්ට් එකක් තමයි හෑන්ඩ් මේඩ් කියන දේ. ඉතින් අතින් නිර්මාණය කරන දේවල් වලට ඒගොල්ලෝ ගොඩක් සන්තෝෂයි. මොකද ලංකාවේ දැනට ගොඩක් කට්ටිය ඒකේ කියන්නේ අතින් නිර්මාණය කරපු දෙයක අගය ගොඩක් දැන් දැනුවත් වෙනවා ගොඩක් කට්ටිය. නමුත් තවම අර සමහර යුරෝපියන් කන්ට්‍රීස් වල ඒගොල්ලන්ගේ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මේක වැලියෝ කරනවා ගොඩක් කියලින්. සමහරලාට කියනවා අර තමන්ට තියෙනකොට දෙයක් තමන්ට අගය නැහැ කියලා. දැන් අපි හදන දේවල් ඒගොල්ලන්ට ගොඩක් අගේ ඇත්තටම. ඔව්. එතකොට දැන් මම තව දෙයක් අහන්න හිතුවා. දැන් මේ විවිධ ආලේපන වර්ග ඔබ නිෂ්පාදනය කරනවානේ. එතකොට මේ වලට මේ යොදා ගන්න අමුද්‍රව්‍ය සීනි හෝ වේවා ඔය යම් යම් දේවල් ඒවා මේ මිනිසාගේ සමට හිතකරයි කියන එක ගැන ඔබ කොහොමද විශ්වාසය තබන්නේ? ඔබ කොහොමද ඒ වගකීම බාරගන්නේ? වෛද්‍යවරුන් ලවා ඔබ සනාථ කරව ගන්නවද? මේ අමුද්‍රව්‍ය මේ විදිහට සකස් කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් අපි අපේ පාරිභෝගිකින් දැනුවත් කරමු. ඇත්තටම දැනට SLS මම 3-5 එකයි sugar scrub එකයි පටන්ගෙන මේ මා අවුරුද්දේ මුල හරිය වගේ තමයි මම ඒ කියන්නේ මේ පටන්ගෙන ගොඩක් කල් වුණාට ඒ නිවසේ පරිහරණය කරන දෙයක් තිබුණාට මාකට් එකට දැම්මේ ගිය ඇත්තටම ජනවාරි වල වගේ තමයි. එක දෙයක් තමයි කියන්නේ අපි දන්නවා දැන් කිසිම ආටිෆිෂල් දෙයක් මේකේ අපි දාන්නේ නැති හින්දා કૃતિම දෙයක් කිසිම අපි මේකට අපි දාන්නේ නැති හින්දා අපිට ඇෂුවරන්ස් එකක් තියෙනවා. දැනට අපේ යූස් කරන ක්ලයන්ට්ස් ලගෙන් අද වෙනකන් අපිට කිසිම බෑඩ් රිමාර්ක් එකක් හරි කම්ප්ලේන් එකක් හරි ඇවිල්ලා නැහැ. බයක් නැතුව අපිට දෙන්න පුළුවන්කම තියෙන්නේ මොකද ඒකේ තියෙන දේ ඇත්තටම අවංකවම උනාද තියෙන්නේ කියලා අපි දන්න නිසා. නැත්තම් ඇත්තටම ඒකේ විශාල වගකීමක්. මොකද කෙනෙක්ගේ ආහාරයට සහ හැමට මේ අපි දන්නවා ගොඩක් නීතියෙන් බරපතල දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අපි දන්නවා. ඒ කියන්නේ ව්‍යාකූල දෙයක් එක සෙල්ලම් කරන්න බැරි දෙයක් කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම ඒකේ තියෙන ඒ ස්වභාවික తত্ত্বය 100%ක් කිහිප දෙනෙක් විසින්ම පාවිච්චි කරලා ඒ දේ කිසිම හානියක් නැහැ කියන එක දන්න නිසාත් ඒකේ ෆීඩ්බැක් එකක් හොඳ ෆීඩ්බැක් එකක් හම්බෙලා තියෙන හින්දාත් අපි දන්න නිසා මොකද්ද අපි
අදාළ කරන්න කියන එක. බයක් නැතුව අපි දැනට විකුණනවා. හැබැයි අපි ප්‍රමිතිය අනුව ඇත්තටම අර SLS සහතිකය අපි ඒකට අප්ලයි කරලා තිනවා. ඒගොල්ලෝ අපි ඉක්මනින් ගොඩක් ඉක්මනින් අපිට ඒක ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒගොල්ලෝ ඒක අප්‍රූව් කරලා තිනවා. ඔව් හොඳයි. ඉතින් මට මේ පොඩක් මේ පොත පිළිබඳවත් හැඳින්වීමක් කරන්න. ඔව් මේ ඇත්තටම මේක ඔබ කිව්වා ඔබ මේ ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ ඉඳන්ම කරපු එකක් කියලා. ඉතින් 2000 වසරේ තමයි එතුමිය මේ ව්‍යාපාරය සඳහා මුල ආරම්භය අරගෙන තියෙන්නේ. ඉතින් අපිට පොඩි විස්තරයක් කරමු සුසන් මහත්මිය. ඔව් ඇත්තටම 2000 අර මං කලින් විස්තර කරා වගේ උතන ඔබ දකින්නේ ෆ්ලොරිඩා වලට ගිය මගේ කාඩ්ස් හතරක්. මුලින්ම මම ඩිසයින් කරපු කාඩ්ස් හතර තමයි එච්චර සොෆිස්ටිකේටඩ් නැහැ. ගොඩක් ඩිසයින්ස් වල කලර්ස් වල බඩුත් අපි දන්නේ නැහැ මොනවද හරියටම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් නමුත් අපි අර ගොඩක් සබා ධර්මයට දැන් පොල් බොහෝ තේනා පොල් පාවිච්චි කරලා ඒ වගේම මේ බනානා ස්කින් එක යූස් කරලා තියෙන ගොඩක් දේවල් තියෙනවා එතන. පුළුවන් හැටියට තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි ඒක දියුණු කරගත්තා ප්‍රින්ටින්. හොඳයි. ඉතින් අපිට දැන් අපේ පාරිභෝගිකයින් මග බලාගෙන ඉන්නවා. ඉතින් ඔබේ නිෂ්පාදන ලබා ගන්න කොහෙන්ද මේ දේවල් ලබා ගන්න පුළුවන් සහ ඔබ කොහොමද ඔබත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන් දුරකථනයක් තියෙනවා නම් සඳහන් කරන්න. නිෂ්පාදන ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් සඳහන් කරන්න. නිෂ්පාදන ලබා ගන්න පුළුවන් 291කින් 200 තලවතුගොඩ හෝකන්දරපාර තලවතුගොඩින් ඕගලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුරකථන අංකයක් දුනොත් 0777987577 නම්බරයට කෝල් කරොත් අපේ ඩිලිවරි සර්විස් එකක් තියෙනවා. ඒ අනුව ඕගලන්ගේ පළාත අනුව ගොඩක් දුර නෙවෙයි කොළඹ අවට ඉන්න කට්ටිය නම් අපි අපේ ඩිලිවරි සර්විස් එකෙන් ඒගොල්ලන්ට පහසු ස්ථානයකට අපිට ඒගොල්ලන්ට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව මාස දෙකක් මාසයක් ඇතුළත ගුඩ් මාකට් කියන ස්ථානෙත් අපි මේ දේ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. ඉතින් 077-987 577 කියන දුරකථන අංකයට කතා කළොත් සුසන් මහත්මියව ඔබට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. සමේ නිෂ්පාදන පිළිබඳව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේදී අපේ වැඩසටහනත් සමඟ සම්බන්ධ වුණේ සුසන් දහනායක මහත්මිය. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ වනිතා වරණ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබේ මේ නිෂ්පාදන පිළිබඳව අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. හොඳයි. ඉතින් අද දවසේදී වනිතා වරුණට හිමි වෙලා තියෙන කාල වේලාව හමාර වෙලා තියෙන සූදානම් වෙන්නේ සමු අරගෙන යන්නට. ඔබට මතක් කරනවා අපි හෙට දවසේදීත් මෙවැනිම සුවිශේෂී වැඩසටහනක් සමගින් ඔබගේ නිවහනට එනවා. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න සුබ දවසක්.